හතර සිතේ පිරිසිදුකම. අභ්‍යන්තර පාරිසුද්ධිය බාහිර පාරිසුද්දයයි පිරිසිදුකම දෙයාකාරයකින් සැලකී යුතුය. තමාගේ පැවැත්මහා තමම් පරිහරණය කරන දෙය නොකිලිටිව යෙදීමෙන් මේ උබේ පාරිසුද්ධිය සැලසේ. මුලින් බාහිර පිරිසිදුවට සිත යදවිය යුතුවේ. බාහිර දෙය අපිරිසිදුකල්ලි අභ්‍යන්තරය අපිරිසිදුවීමට ඉඩෑරෙනෙහෙයිනි තමාගේ ඇඳුම් පෙරවුම් ආදිය සහ වසන තැන තිබෙන අනෙකුත් උපකරන හොඳින් පිරිසිදුව තබා ගැනීම අත්පා ආද අගපසඟ පිරිසිදුව තබා ගැනීම බාහිර පිරිසුතුකම නම්වේ ඊළඟට ඇතුළත හෙවත් සිතේ පිරිසුතුකම ගැන සැලකීයුතුය ය ලැබෙන්නේ තමාරක්නාා සීලේ හැටියටය තමාගේ සීලේ පිළිබඳ පිරිචුදුකම අන් හැම දෙනාටම් වඩා තමාගේ සිත දැනගනිින්. ඒ නිසා හිත ගැන විමසන ඔබට ඔබේ සීලේ ගැන තොරතුරු පෙරමුණු වෙනවා ඇත. යම්කිසි විදියකින් තමාගේ සිතේ පිරිචුදුකමට පාඩුවෙනන්ද මේ සීලේ අඩුපාඩුකමක් ඉදිරිපත් වුවොත් වහාම නැගිට එහෙමම ඉඳගන, සීල පාරිශුද්ධිය ඉතාගත යුතුයි. සීලයේ පිරිසිදු නැත්නම් භාවනාව හරිියන්නේ නැතිවග තේරුම් ගැනීමෙන් එයින් පිරිසිදුවීම සිතට මහා අනුබලයක් වන්නේය. ඇතැම් කෙනෙක් සීලේ ගැන නොතකා භාවනාවට යොමුුවන්නාහ. එය හරියන්නේ නැත. භාවනාවේ වරද ගුරුවරුන්ගේ වරද කාලයේ වරද නැතිනම් වෙන කුමක්කෝ වරද කියා එපින්වත් හූ මිත්‍යා අදහස් පහල කරගෙන මහත් විපතට පත්වන්නාහ. එහෙයින් ඔබ මේන් ඉතා පරිස්සම් වියයුතුය.